लोबाबाटा हीरो උතුර කොරියාව සාර්ථක ලෙස නැෂ්ටික අත්හදා බැලීමක නිරත වී තිබෙනවා. එම වාර්තා තහවුරු කරමින් දකුණු කොරියානු බලධාරීන් ප්‍රකාශ කළේ උතුරු කොරියානු නැෂ්ටික පරිශ්‍රණ භූමිය ආසන්නයෙන් ඒකක පහක කම්පනයක් වාර්තා වූ බවයි. මෙය උතුරු කොරියාව සිදු කළ පස්වෙනිම ප්‍රබලතම නැෂ්ටික අත්හදා බැලීම බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා. නවතම අත්හදා බැලීමට අනුව උතුරු කොරියාවට බැලිස්ටික් රොකට් යානයක් සමග නැෂ්ටික අවිශේෂ රැගෙන යාමේ හැකියාව පවතිනවා. ඇල්ප්ස් කඳුකරයේ මොන්ට් බ්ලාන්ක් ප්‍රදේශයේ ඉහළින් දිවෙන කේබල් රථයක සිට වූ විදේශිකයින් 33 දෙනෙකු මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක අඩි 12000කට ඉහළින් ගමන් කරමින් තිබෙදී අධික සුළං තත්ත්වයේ හේතුවෙන් කේබල් රටේ රැහන් පැටලවීම අනතුරට හේතුව බව වාර්තා වෙනවා. ස්පාඤ්ඤයේ ඔපරිනෝ නගරයේ අසන්නයේදී දුම්රියක් පිළිපැනීම හේතුවෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගින් 60 දෙනෙකු සිට තිබෙනවා. කොකේසස් 2016 යුදාභ්‍යාසය ආරම්භ කරමින් රුසියානු හමුදා ක්‍රිමියානු අර්ධද්වීපය අසන්නේ දැවැන්ත යුදාභ්‍යාසයක නිරත වුණා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මේ සඳහා 12500කට අධික බටපිරිසක් සහ ජෙට් යාන 40ක් අනුයුක්ත කර තිබූ බවයි. ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ සෝන්පත්හිදී යතුරුපැදියක් බස් වතියක ගැටීම නිසා සිදු වූ අනතුරක් විදේශ මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණා. අදාළ අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දැන් ක්‍රීඩා අතරතුර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් පන්දුවර 20 ක්‍රිකට් තරගය මීට මද වේලාවකට පෙර අවසන් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනාගත් දිනේෂ් අන්දිමාල් පළමුව පන්දුර බහර දීමට තීරණය කළා. තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරගයට සහභාගී වන ටීඑම් දිනේෂාන් ඉනිම ආරම්භ කිරීම සඳහා පිටිට පිවිසෙනේ සිය සහෝදර ක්‍රීඩකයින්ගේ ගෞරවාචාර මැදින්. කෙසේ වෙතත් ඩිල්ෂාන්ගේ අවසන් ඉනිම එක් ලකුණකට සීමා කරන්නට ජෝන් හේස්ටිංස් සමත් වුණා. ඩිල්ෂාන්ගේ ගිනිකිරි දෙක බලා ගැනීමට පැමිණි ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු සුන්වත් වසර 17ක් පුරා ශ්‍රී ලංකාවට කීර්තිය අත්කර දුන් මේ විශිෂ්ට ක්‍රීඩකයාට ඔවුන් ආචාර පොද කළේ මෙලෙසින්. කුසල් ජනිත් සහ ධනංජයද සිල්වා දෙවැනි කඩුල්ලට ලකුණු 35ක සබත්තාවක් ගොඩනැගුවා. කුසල් ලකුණු 22ක් ලබා ගත්තේ 4x4 සමගින්. ඔහුගේ දැවියාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ආරම්භ වුණා. කුසල්ට අමතරව ධනංජයද සිල්වා හැරුණු විට ලකුණු 10 සීමා වෙත හෝ ලඟා වන්නට අන් කිසිදු ප්‍රතිකාරයක් සමත් වුණේ නැහැ. අවසන් පන්දුවාරයේ තෙක් හුදකලා සටනක නිරත වූ ධනංජය 4x5 සමගින් බ්‍රස් කර ලකුණු සංඛ්‍යාව 62ක්. අගනා පන්දුවයමක නිරත වූ ජේම්ස් ෆෝක්නර් සහ ඇඩම් සම්පා කඩු තුන බැගින් තබා ගත්තා. ජෝන් හේස්ටිංස් කඩු දෙකක් විදහැලුවා. මේ අනුව නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩු 9ක් දෙවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 128ක් පමණයි. ඔස්ට්‍රේලියා පිළිතුරු නිමේ තොරතුරු දැනගැනීමට අප දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා කොළඹ පාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රැඳී සිටින හිරු ක්‍රීඩාංශයේ වින්දන ප්‍රසාද් කරුණාරත්න. අයබෝන් වින්දන. අයිබෝන් නමිලනාත් මේ මොහොත වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් පන්දුවර 20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්කම් දක්වා අවසන් ජයග්‍රහණය උදෙසා ලකුණු 129ක ලකුණු ඉලක්කයක් සඳහා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවර 17කුත් පන්දු 5ක් තුළ කඩුලු 6ක් පමණක් වෙන වැඩි සිය ජයග්‍රහණයේ ඉලක්කය සපුරා ගැනීමට සමත් වෙනවා. ඕස්ට්‍රේලියානු ලකුණු ඉනිමේ වැඩිම ලකුණු ලාභය බවට පත්වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රහාරාත්මකම පිටිකරුවා බවට පත්වන මැක්සෙල්. මැක්සෙල් ලකුණු 66 ලබා ගන්නේ පන්දු 29ක් තුළ 4x5 සහිතවයි. එවැගේම සඳහන් කළ යුතුයි ඉන් අනතුරුව කිසියම් විදිහකට ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයට අවතීර්ණ වන ආකාරයක් අපට දක්නට ලැබුණා. වෙනා පිටිය තුළ ඉක්මන් කඩුලු කිහිපයක් ලබා ගන්නට ඔවුන් සමත්කම් දැක්වත් ශ්‍රී ලංකා ඉනිමට එකතු වී තිබූ ලකුණු සංඛ්‍යාව එතරම් රැක ගැනීමට හැකි ලකුණු සංඛ්‍යාවක් නොවූ නිසාවෙන් තරගයේ නැවත වතාවක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙත දෝලණය වන ආකාරයක් අපට දක්නට ලැබුණා. එකම සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම පිළිබඳවත් අද දිනේදී සෑහීමකට පත්වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පන්දුවර 17කුත් පන්දු 5ක් තුළ කඩුලු 6ක් පමණක් වෙන වැටි ජයග්‍රහී ඉලක්කය සපුරා ගනිද්දී විද වැටුණු කඩුලු 6න් කඩුලු 2ක් ලබා ගන්නට සමත් වන්නේ අද දවසේදී ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමේ ඉනිම සටහන් කරන
TM Dilshan විසින් සඳහන් කළ යුතුයි වසර 16ක් පුරාවට ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ට අපූර්ව ආස්වාදයක් සැපයූ සුපිරි පිටකරුවෙක් සුපිරි පන්දුයාවන්ෙක් එවැකීම සුපිරි පන්දු රකින්නෙක් ලෙස ක්‍රීඩා පිටියේ අපූර්වත්වය එකතු කළ මේ ක්‍රීඩකයා අද දිනේදී තමන්ගේ අවසන් ඉනිම ක්‍රීඩා කිරීමෙන් අනතුරු වාර ප්‍රේමදාස ශාස්ත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඒකරාශී වූ සියලුම ක්‍රීඩා ලෝලීන්ට තම උත්තමාචාරය පුද කරමින් ක්‍රීඩා පිටිය වටේ ඇවිදමින් සිටින ආකාරය අපට දක්න ලැබෙනවා ක්‍රීඩා ලෝලීන් තම අසුන් වලින් නැගිට ඔහුගේ අවසන් ශාස්ත්‍යන්තර තරගයේ අවසන් ඉනිමේ මෙම වසර 16 පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට එකතු කළ අපූරු මතකයන් වලට ප්‍රතිචාර දක්වමින් සිටින අවස්ථාවක් අපට දැක බලා ගැනීමට අවස්ථාව උදාවන්නේ කොමනවද මෙයි ක්‍රීඩා පිටියේ මේ මොහොත වන විට තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් අද දවසේදී පන්දුවර 20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට මේ මොහොත වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්කම් දක්වා අවසන් එකම වසර 16ක් පුරාවට ක්‍රීඩා පිටිය තුළ විශේෂී සටහන් ලැබූ ටෙලිස්කෝප් අදින් පසුව ශ්‍රී ලංකා ඉනිමක් ක්‍රීඩා කරන ආකාරයක් අපට දැක බලා ගන්නට ක්‍රීඩා පිටියේ අවස්ථාවක් නොලැබේවි නමුත් ඔහු ක්‍රීඩා පිටිය තුළ එකතු කළ අපූරු ඉනිම් පිළිබඳව අපට තවත් වසර ගණනාවක් ක්‍රිකට් පවතින තුරු කතා බහ කරන්නට බොහෝ දේ එකතු කරાવી මෙයි තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් මේ අනුව 15 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්කම් දක්වා අවසන් මේ තරගයේ කඩලු 4කින් ජයග්‍රහණය කිරීමත් සමගින් මෙයි තත්ත්වය අපි නැවතත් හිරු ප්‍රධාන ප්‍රතිමැදිරිය සමගින් එකතු වෙනවා ස්තුතියි වින්දන 17 වසරක වර්ණවත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අද නැවතීමේ ඉතිත තිබූ ටීම් ඩිලිෂාන් වින්වෙන් හීරෝ ස්පෝර්ට්ස් කෝණ තබන සටහනක් මේ වසරේ කළුතර දීපත ලද තිලකරත්න මුදියන්සේලාගේ දිලිෂාන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට මුලින්ම වරම් හිමි කරගත්තේ 1999 වසරේ නොවැම්බර් 18 වනදායි. ඉන් දින 10කට පසුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශතකය වාර්තා කරමින් තම හැකියාව ලොවට පෙන්වූ ඩිලිෂාන් කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගන්නේ 2003 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව අස්ගිරිය ක්‍රීඩාංගණයේදී වාර්තා කළ විශිෂ්ට ටෙස්ට් ශතකයත් සමගින්. ඩිලිෂාන් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර දින කිහිපයකට පසු බිඳ වැටුණු එතෙක් ශ්‍රී ලංකාව සතුව තිබුණු එක් දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව 2006 වසරේ බිහි වුණේද ඩිලිෂාන්ගේ ඉහළ දායකත්වයක් ඇතිවයි. මැදපෙළ සිට ආරම්භක පිටකරුවෙක් දක්වා ලද උසස් වීමෙන් පසු 2009 වසර ඩිලිෂාන්ගේ ක්‍රිකට් දිවියේ ස්වර්ණමය වසරක් වුණා. ටෙස්ට් පිටියේ මෙන්ම එක් දින පිටියේද පෙරලිකාර දස්කම් රැසක් වාර්තා කළ ඩිලිෂාන් 2009 පන්දුවර 20 ලෝක කුසලාන තරගාවලිය උඩු යටිකුරු කළේ ඉන් පෙර කිසිවෙකුත් දැක නොතිබූ ආකාරයේ පහරක් හඳුන්වා දෙමින්. අදටත් ක්‍රිකට් ශබ්දකෝෂයේ ක්‍රිඩකයෙකු නමින් නැති එකම පහර වන්නේ එම ඩිලිස්කෝප් පහරයි. 2009 පන්දුවර 20 ලෝක කුසලාන තරගාවලියේ වීරයාලිස සම්මාන ලැබූ ඩිලිෂාන්ට 2011 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වුණා. සංගකාර කණ්ඩායමේ නායකත්වය අතරීමත් සමග එම වගකීම ඩිලිෂාන් බහරගත්තේ තම රැවුල් විලාසිතාව මෙන්ම කන පැලඳී කරාබුව දීවත් කරමින්. ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකින් පවා අසාර්ථක වූ එම කාල සමයේදී විවිධ අභියෝග මැදින් කණ්ඩායම මෙහෙවූ ඔහු පළමු වරට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ජයක් වෙත කණ්ඩායම ගෙන යන්නටද සමත් වුණා. නායකත්වය අහිමි වීමෙන් පසුවත් කිසිදු අඩුවකින් තොරව තම දායකත්වය කණ්ඩායමට සැපියූ ඩිලිෂාන් සැලකෙන්නේ ජගත් ක්‍රිකට් පිටිට බිහි වූ අතලොස්සක් වන සිවිරියව් ක්‍රීඩකින් අතර ප්‍රමුඛතම ක්‍රීඩකයෙක් ලෙසින්. එනම් ප්‍රතිකරණය පන්දු යැවීම පන්දු රැකීම මෙන්ම කඩුලු රැකීමද ඩිලිෂාන්ගේ දස්කම් අතරට අයත් වුණා. ක්‍රිකට් පිටියේ තරු ලෙස සැලකුණු ක්‍රීඩකින් හේතුවෙන් බොහෝ විට ඩිලිෂාන්ගේ දස්කම් ලොවින් සැඟවුණත් එක් දින ආරම්භක ප්‍රතිකරුවෙක් ලෙස ඔහු සතු 46.04ක ලකුණු සාමාන්‍ය ඉක්මවන්නට එක් දින ලකුණු 10,000 සීමාව පසු කළ කිසිදු ක්‍රීඩකයෙක් සමත් වී නැහැ. සිය 497 වන තරගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් ඩිලිෂාන්ගේ දස්කම් අතර ලකුණු 11,500කට වැඩි සංඛ්‍යාවක් සහ කඩුලු 150කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන්නේ ශතක 39ක්ද සමගින්. 40 වන උපන්දිනයට දින කිහිපයක් තිබියදී ජගත් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියූ ටීම් ඩිලිෂාන්ගේ පන්දු රැකීමට අභියෝග කරන්නට මෙරට තරුණ ජවයට හැකියාවක් තිබුණේ නැහැ. තමාට පෙර සිය රට පෙරමුණේ තබාගෙන සෑම විටම ක්‍රීඩා කළ ටීම් ඩිලිෂාන්ගේ දස්කම්වල අඩුවමෙන්ම සටන්කාමී ආකල්පවල අඩුපාඩුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තව බොහෝ කලකට පිරවිය නොහැකි හිඩැසක් වනු ඇති.
සමගින් හිරු ප්‍රවෘත්ති තුනෙන් අද අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යමු හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.